ත්මිත් අපේ රටේ කතාවක්තියෙනවා සාමාන්‍යයෙන් එලිවනි ජාමට තයි හොඳ හොඳ සෙල්ලං කියලා මේ වෙනකට විශ්වාස කටයුතු අරංචමාර්ක සඳහන් කරන්නේ බදූදිනුත්ඒවගේම හකිමුත් වැඩි දවසක් කියන්නේ ඉස්සර වෙලා පර්තවාන පොහොට්ටු ආණ්ඩුව සමඟ සධානයකටයනවයි කියෙන කාරණ මිස්ටෝර්ණී අප නිරන්තරෙන්ම කියපු කතාවක් තමයි අපේ රටේ හැත්ත ඇතේ ආණ්ඩුක වස්ථාව අනුව මිනිස්සු සන්ධය දෙන්නේ පක්ෂයකට ඉන් පස්සේ තමයි මනාපලපුුණු කරන්න. එනිසා කේවල ක්‍රමේට වගේ පක්ෂ මාරුකිරීමේ හැකියාවක් නෑ හැත්තා හතේ ව්‍යවස්ථාව. හැබැයි ජාතයේ අවාසනාවකට සරත්්‍යෙන් සිල්ව දීපු නඩු තීන්දුවක් අනුව. තමයි මේ තත්වේ විකුරුතු වනේ ඔබ දන්වවා අන්ු වවස්ථාවර්ථ නිරූපණය කිරීමේ බලයතියෙන්නේ සේස්ථාඩි කරණට. ඒද ශ්‍රේෂථාධි කරන්නේ තීන්දුකර කිසිම් පුද්ලේ කාණ්ඩුවට සම්බන්ධවෙලා ඇමතිකමක් දන්නව නං. එතිරින් ආට හුගේ සාමාජිකත්තය නවත්තල පාර්ලිමේන්තයෙන් ඉවත් කිරීම හැකියාවක් නැහැයි කියල්. මෙන්න මේ කාලකන්න තත්ත්වය ප්‍රෝජනෙටරගෙන අපේ රටේ ගැමවි දේශපාලනය කරනවා. අනි කාරණය තමයි අපේරට තිබෙන සමහර සුළුපාක්ෂ විසේසිෙන්ම ජාතිවාදිය පදනම් කරගත්තු හකීම් ලගේ බදුදිින්ලග වගේ පක්ෂ නිරන්තරයෙන්ම ප්‍රතිපත්තිේ කරුණන්මත නෙමේති ඉදුගන්නේ තමන්ගේ බඩගෝස් ත්‍රේමත. ශේෂ මේ පාක්ෂ සාකච්ඡා කරන්නේ තමන්ට මන්ත්‍රී දූර තියෙන ගාන කියල ජාතික ලැස්තුවෙන් කීදන කම්බෙනුවට ඇමැතිකංකීයේද තානාපතිකංකීයේද රඩේ ඉහළ තනතුරකයද කියලා බලලා. සච්‍යශයම මේ මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂවල ඉන්න නායකන්ට චන්දයදන අහිංසක මිනිස්සු මේ තමන්ගේ දේශ පාලංඥන්ගේ තුප්පහි වැඩ දන්නන්න. එනිසා උන් අන්දය වගේ ගිහිල්ලා හතරේ ගාහනෝ. මේ අවස්ථාව වෙනකොට හැකිමුත්. බදුූදිනුත් චන්දය නොදුන්නට ඔවුන්ගේ පක්ෂය සිිල්ම දෙෙන මේ විසිවෙනි සංශෝධනයට චන්දෙද දුන්න. මේ වෙනකොට හෙළිවෙලා තියෙන ආකාරයට අනිවාර්රයෙන්ම බැසිල් සමඟ මේ පක්ෂ දෙකේ සාමාජිකයෝ ගණදුනු කරමින් සිටිනවා. මේ වෙනකොට හෙළිවෙලා තියෙනවා මේ ගණුදරුව මීට පැරසම සජිත්ගේ පක්ෂය දැනගැෙන හිටියයි කියෙන කාරණි මේ නිසා විසිවවැනි සංසෝධනයට ඉස්සර වෙලා ඇැබැති මන්ත්‍රී සාගච්චාව දන තන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රශ්වීමකද උනුසුම් තත්වයකුත් නිර්මාණ වුණන් කෙල සමයි මාධ්‍යවාර්තා කරන්න. කෙසේබතත් ඉදිරි දින කිහිපෑ ඇතුළෙට බදෝදිනුත් හැකිමුත් ආණ්ඩුවටය කකුත්තුයෙන. මිත්වරණී විශේෂම ආණ්ඩුවත් බදෝදිනුත් අතර ඩීල්ලකක් නැහැ කියනක පටප පල් බොරුවක් කියලා අදවනකොටහෙල්ල වෙලා තියෙනවා. මොකද. බදදීන් අතඩංගොට අරගෙන තියන්නේ. ඔහුට තිබුණු බරපල චෝදනාමත නෙමෙයි සුළු චෝදනාවක් මත්ද. ඔහු ඉතාම පහසුව මේ චෝදනාවෙන් ගැලවෙනවා. දෙවැනිකාරණය තමයි, බදූදිීන් හැංගවෙ වෙන කවුරුවත් නෙමෙයි බැසිල්ලා. මොකද බදූදිින්ට ආරක් සාවදුන්නු වෛද්‍යවරයා මුසාමිල්ගේ මස්සිනා. එකනි මුසාමිල් කියල කියන්නේ මේ ආන්ඩ ආන්්ඩු කාරකමක් ලබාගත්තු. මහින්දට කඩ යන තාක්කඩිය. මි්තොරණි කෙසේබිතා තවසානයේදී. පික්ෂ චන්දටික මංකොල්ල කාලා මේ කාලකන්නේ මහින්ද රාජ පක්සර කඩයනම තමන්ගේ බඩ ගෝස්තරය වෙනුව. තවසින් දවසරට බල්ලටයනම බල්ලු පාල නටයනවා මේක වල කන්න පුළුවන් ඔබටත් මටත් හොකද මේරටේ විදයෙක් වස්ථාදායිකාදිකරන්න බලයතිනෙන අපිට එනිසා මේ කාල ක්න්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒගෙන දැක්මයක්ක්තිබෙන සැලස්මක්තිබෙන සමාජ දේශපාල කණ්ඩෑමක් සමඟ අපිෙරටෑම මෙතතුුණනි අර්ග තු ජැගනක් නොති බව ඔබට සී පත් කරමින් මා ඔබෙන් සමමුගන්න. ओब से मत जाए